අද දිනේ අපේ අලසෝ දූෂණ කොමසභාවට පැමිණිලා බාර දුන්නා. අපේ පැමිණිලා බාර දුන්නේ නිමල් සිපාසිල්ලා මාත්‍යවරයා ප්‍රවාහන මාතේ නිමල් සිපාසිල්ලා මාත්‍යවරයාට විරුද්ධවත්, ඒ වගේම ජාතික ගමනාගම කොමසභාවේ සභාපතිවරයාතුළු අධ්‍යක්ෂ මණ්ඩලවත් ප්‍රමාණාංශ ලේකම්වරයාටත් විරුද්ධව. මොකද මේ අධිවේගී මාර්ගයේ මාර්ග බලපත්‍ර ලබා දීමේ ටෙන්ඩරය අවශ්‍ය කරලා තියෙනවා. මේක හිතුමනාපෙට නිමාසී පාසිල්ලා මාතා අමුතුමාගේ අමාත්‍යංශයට තියෙන ජාතික ගමනාගම කොමසභාව අද දිනේ තමයි මේ ටෙන්ඩරය අවසන් කරන්න තියෙන්නේ. නමුත් අවාසනාවන්ත ආකාරයෙන් මේ අවලංගු කරන්න ගිය සතියේ කටයුතු කරා. ඉතින් මේ නිසා ආණ්ඩුවට රුපියල් කෝටි 200ක් වාර්ෂිකවම අහිමි වෙනවා. ඉතින් මේක අපේ පෞද්ගලික දෙයක් නෙවෙයි. මොකද පහුගිය ආණ්ඩුව කාලේ වගේම වර්තමාන යහපාලන ආණ්ඩුවෙත් මේ දූෂිත ක්‍රියාවන් සිදු වෙමින් තියෙනවා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඇවිල්ලා අල්ලස්සෝ දූෂණ කොමසභාවට පැමිණිලි කරන්න. මොකද මේ රටන අහිමි වෙන මුදල් ලබා ගන්න ඕන. රුපියල් කෝටි 200ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේ අවස්ථා දෙකෙදි ගිය අවුරුද්දේ මේ ආකාරයෙන්ම ටෙන්ඩර් එක දැම්මා. ඒකත් අවලංගු කරා. මේ අවුරුද්දෙත් මේ ටෙන්ඩර් දාලා අවලංගු කරලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේ නිසා මේ රටට අහිමි වෙන මුදල් ලබා ගත යුතුයි. ඒ වගේම මේ වන විට අපිට මරණීය තර්ජන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ නිලධාරීන්ගේ නිවෙස් ඉදිරිපිට මේ වගේම ගිය ආණ්ඩු කාලය වගේම මේ මල් වඩම් ගෙනල්ලා තියලා තියෙනවා. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. අපි පැහැදිලිව කියන්නේ රටේ යහපාලනයට පත් කරගත්තේ මේ දූෂිත ක්‍රියාවන් කරන්නේ මේ රටේ ජනතාව. ඒ නිසා අපි ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕන. අපි හැමදාම මේ මිනුවෙන් සටන් කරනවා.